ඔයාලා දන්නවද පැස්ටල් කූරු නිෂ්පාදනය ආරම්භ වුණේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඒ වගේම ඒ කාලේ ඉඳලම මේ වෙළඳපොළේ ආධිපත්‍ය පතුරවපු සමාගමක් තමයි ක්‍රයෝලා කියලා කියන්නේ. වාර්තාවල සඳහන් වෙන විදිහට මේ සමාගම වාර්ෂිකව පැස්ටල් කූරු බිලියන 3ක් විතර නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ දල වශයෙන් බැලුවොත් දිනකට පැස්ටල් කූරු මිලියන 8ක් විතර. මේක කොච්චර ප්‍රමාණයක්ද කියලා දල අදහසක් දෙනවනම් මේ පැස්ටල් කූරු එකක් පසුපස එකක් තියවොත් ඒක ප්‍රමාණවත් වෙනවා ලෝකයේ වටේ 6 පාරක් විතර ගමන් කරන්න. කොහොමුණත් 1900 ගණන්වලදී පැස්ටල් කූරු තිබිලා තියෙන්නේ වර්ණ 8කින් පමණයි. නමුත් අද වෙනකොට වර්ණ 120කින් පමණ ඔයාට මේ පැස්ටල් කූරු දැක ගන්නත් පුළුවන්. ඉතින් ඒ අනුව පැස්ටල් කූරු නිෂ්පාදනය කරන විශේෂ කර්මාන්තශාලාවක් තමයි මේ. පැස්ටල් නිෂ්පාදනයේ ප්‍රධානතම අමුද්‍රව්‍ය වෙන්නේ පැරෆීන්. ඒ වගේම මේ පැරෆීන් ද්‍රව වශයෙන් පවතිනත් ඕන. ඉතින් සාමාන්‍ය උෂ්ණත්වය යටතේ පවතින විශාල බොයිලර්වල තමයි මේවා ගවඩා කරලා තියෙන්නේ. ඊළඟට පැස්ටල් කූරු වෙනුවෙන් නිෂ්පාදනය කරන විශේෂ වර්ණකත් එක්ක මේ පැරෆීන් මිශ්‍ර කිරීම සිදු කරනවා. ඒ වගේම විශේෂ ක්ලේ වර්ගයකට මේකට එකතු කිරීම සිදු වෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේකේ වර්ණය හොඳින් පවත්වා ගැනීම සඳහා මේ මිශ්‍රණය ඉතාම හොඳින් බොහෝ වෙලාවක් තිස්සේ කලවම් වෙන්න ඕන. ඉතින් මේ සියලුම ක්‍රියාවලිය අවසානයේදී ලස්සන අච්චුවලට දාලා තමයි මේ පැස්ටල් කූරු නිෂ්පාදනය කරන්නේ. ඊළඟට ඒක කූල් කරලා මේ වගේ හරි ලස්සනට එකවර පැස්ටල් කූරු විශාල ප්‍රමාණයක් ලබා ගැනීම සිදු කරනවා. ඊළඟට තමයි පැස්ටල් කූරු ලේබල් කිරීම සිදු වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් හරිම ලස්සනට මේ පැස්ටල් කූරු එකින් එක ලේබල් වෙන ආකාරය. ඊළඟට මේවා පැක් වල අසුරලා තමයි වෙළඳපොළ නිකුත් කිරීම සිදු වෙන්නේ.